දැංවන ආර්ථික සම්බාධක පැනයු මාතෘකාව මොකද ආර්ථික සම්බාධය කියන්නේ ලෝකයේ රටක් වැඩගරන විදිහ දිහා බලලා ඒ රටේ ආණ්ඩුව තීරණ ගන්න විදිහ දිහා බලලා ඒ නරකයිනං හොඳ නැත්තම් මිනිස්සුන නරකක් නම් ෙන්නේෙ නපුරක් නම් වෙෙන්නේ එක්සත් ජාතිගේ සම්බිධානයවාගේ සම්බිධානයක් හරි වෙනත් රටවාටික හරික තුළ ඒ රටේ වැඩවලට බාධාකිරීම් කරනවා අන්නේ බාධාකිරීම් බඩකිනවා ආර්ථික සම්බාධක ආර්ථික සම්බාධක පැනෙව්වාහම ඒක ඒ රටේ නිෂ්පාදන හැකියා මයිම් භක්රයට බලපානො ඒ බලපෑ පැතිදයගින් කරන්න බලපෑම නිෂ්පාදන හැකයා මයිම් භක්්‍රේ එක්කො විතැන්වෙන්න බලපානවා එක්ක නිෂ්පාදන හැකයා මයිම් බක්්‍රය ඇතුලට විතැන්වෙ ඇතුළට ලක්ෂේටය. පුතේ දැම් මේ ආර්ථික සම්බාධක කොටස් දෙහෙකට බෙදන්න පුළුවන්. එතකොට මේ පණවන ආර්ථික සම්බාධකය මොනවගේ එකක්ද කියල අපි දන්නේ නැතිව, ආර්ථික සම්බාධකෙන් ඇති වෙන ප්‍රතිඵලය ගැන කතා කරන්න බෑ එහෙම පනවන ආර්ථික සම්බාධය කොටස් දෙකක් ටතේ හඳුන ගන්න පුළුවන් එකක් තමයි මෙන්න මෙහෙම එකක් මොකක්ද ලිහිල් ආර්ථික සම්බාධක අනිත් එක දැඩි ආර්ථික සම්බාධක හරණ දැඩි ආර්ථික දැන් ලෝකයේ රටක් අනුගමනය කරන දේවල්ට විරෝධය පල කරන්න ලෝක රටක් හරි සම්විධාන හරි පනමන බාධ කිරීම්ලටකිනව ආර්ථික සම්බාධක ඒ පනවන ආර්ථික සම්බාධය කොටස් දෙහෙකට බෙදන්න පුළුවන් දැඩිය ආර්ථික සම්බාධක හා ලිහිල් ආර්ථික සම්බාධය කියලා. මොකද ආර්ථික සම්බාධ කළ වර්ගදික දැඩි ආර්ථික සම්බාධක හා ලිහිල් ආර්ථික සම්බාධක. ආර්ථික සම්බාධකය මොනවගේ එකක්ද කියලා දන්නේ නැතිව අපිට නිෂ්පාදනහැකියාමායිම් වක්්‍රයට මේක බලපාන්නේ කොහොමද කියලා තීරණය කරන්න බෑ. ආර්ථික සම්බාධකය පණවල එකල දැනගත්තු කමන් අපි හොයල බල ඕනේ එක දැඩිආර්ථික සම්බාධකයක් ද ලිහිල් ආර්ථික සම්බාධකයක් කියන දැඟ අප පීළඟට එන්නේ දැඩියආාර්ථික සම්බාධකයක් යන මොනවගේ කක්ද ලිහිල් ආර්ථික සම්බාධකයක් කියන මොනවගේ එකක්ද එක තේරුම් කට ඕනා දැම්පුතේ ලිල්ලාආර්ථික සම්බාධකයක් කියල කියන්නේ එක්කො ඒ රටට බඒ රටෙන් බාණ්ඩ තෝරගත්තු බාන්ඩටිකක් ගන්න එක නවත්තන ගොන කාලයක් ඉරෝපා සංගමය අපේ රටේ ඇඟලුම් නිෂ්පාදන මිලදීගන්න එක අඩු කලාා රුසිියාවවාගේ රටවල් කාලයක් අපේ රටේ තේ මිලදී ගන්න එක අඩු කලා ඉලානේවාගේ රටවල් ඔය මුස්ලිම් ප්‍රජාවට කරන අඩත් තේට්ටම් දිහා බලලා ඔය සෞධිය අරාබියවාගේ රටවල් අපේ රටෙන් තේ එහ මිලදී ගන්න එක අඩ්ඩු කලාා.ගන්න ඕවකීට කැනපුතේ අප රටෙන් ඇවන අපි රට ගනිිපු දැ සම්බාධක පනවන්න ශීලකාවට අපි හෙම ගනිමු කෙරීම හොඳේ ශ්‍රී ලංකාර්මය ආථතික සම්බාධක පනවා දැන් ලංකාවෙන් අපනයනය කරන දේවල් පෙළරටවල් මලදීගන්න එක අඩු කරනවා ඒවා මලදීගන්න එකෙන් බලකිනවා. අපිට බාඩ එයා අපිට බාණ්ඩ විකුණන එක අඩු කරනවා. එයා අපිට බාණ්ඩ සපයන එක නතර කරනවා. එහම දේවල් ලිහිල් සම්බාධක. දැඩි ආර්ථික සම්බාධක. කෙලිම් මේ රටේ එතිදදි කෙලිම බලාපොරොත්තුවවෙෙන පුතේ ැඩි ආර්ථික සම්බාධකයක් පණ වන්නේෙම ආර්ථිකයට පහරක් ගහන්න බලාගෙනම තමයි ඒරටේ නිස්්පාදන හැකයා මයින් භක්්‍රය පුපුරුවන්න බලාගෙන තමයි දැඩි ආර්ථිකුම් බාතිතා නිස්්පාදන හැකියාවට ලොකු බලපෑමක් කරන්න බලාග ඒරටේ විදේශරටවල් ආයෝජනය කරපු විදේශයෝජක සේරමයින් කරගන්න ංකාවට දඩ ර්ථකම්බාධකයක් පැනවුවෝතින් හදැ දැන් චිත්‍රවා ගන්න හොද තැන් ලංකාවට පනවල තියෙන දැඩි ආර්ථික සම්බාධකයක් එක දැඩි බා පේෙන් මෙන්න මේ දේවල් වෙන කොටට අපේ රටේ විදේශ ආයෝජක ව්‍යාපාර වහලදා රටෙන් අයින් වෙනවා කොටස් පෙළඳපොලේ කොටස් මිලදීගණනිපු ආයෝජක විදේශ රටවල ඒ කොටස් ටික ිකුණල දාලා ටක්්ගල ආයෝජන අයිං කරගන්න අපේ රටේ වැඩකරන විදේශ ශමකයෝ අපේ රටෙන් අයින්මෙනෝ අපේ රටේට යන්ත්‍ර සූත්‍ර උපකරන ප්‍රාග්ධන බාණ්ඩ දෙනයක රටවල් සම්පූර්ණයම නවත්තනෝ අපේ රටේ බාණ්ඩ හාසේවා කිසිම දෙයක් ලෝකේ රටවල්ලින් මිලදීගන්න එක නතර කරනු ැ චිත්සේ මවාගන්නකු දැම් ොකද දෙ වෙන්නේ අපිට අපේ රටේ ව්‍යාපාර කඩාාවටෙනවා ප්‍රාද්ධන බාණ්ඩ සම්පූර්ණය විනාශ වෙලා යනවා නේද අපි නිෂ්පාධනය කරන බාණ්ඩ විකුණ ගන්න බැරිවෙනවා. විදේශ රටවල්ුල අය මෙහෙය විල්ලා ආයෝජනය කරපු ආයෝජන සේරම රඥ්ඥනවා එතකොඩා අපේ රටේ කොටස් වෙළඳ පොලක් කඩා වැටෙනවා ඒ කඩා වැට මැතුළ ව්‍යාපාර තවදුරටත් කඩා වැටෙනවා. අපිට බා්ඩ හැදුවට වැඩක් නෑ විදශ වෙලඳ පොල බිඳ වැටිලා. දේශරටව තෝරගත්තු බාන්්න මේ ගන්න ි ේඩීම් ශ ලංකාකගහපු කිසිම දෙයක් ගන්නෙ නෑ අපිටේ රටවල් විම්බාන්්ඩ ගන්න ගන්න විදිහක් නෑ අපේ රටට අලුත් තාක්ෂිණය දැන් ගලාගෙනෙන්නේ නෑ තියෙන තාක්ෂිණය යල් පනින්න පටන් ගන්න මොකද වෙන්නේ අපේ රටේ සම්පත් සම්බාරයට හානියක් වෙනවා තාක්ෂණයට හානයක් ව. ස සම්බාරයෙන් ප්‍රධාන වසයෙන්ම හානිවෙන්නේ ප්‍රාග්ධනයට. තමන්ගේ කර්මාන්ත ශාලායින් කරගන්නව මේ රටන් විදේශ යෝජක ල හිතන්ඩකෝ බියගම කටුනායක් ඇගලුම් කලාපවල විදේශ ආයෝජකෝ කීදනෙක් ඉන්නවදකළ කී දාහක් ඉන්නවද ගාමන් පැක්්‍රිස් පටන්ග. දැඩි ආර්ථික සම්බාධක දැම මොකද වෙන්නේ තමන්ගේ කර්මාන්ත ශාලාල තියන නවී තාශ්නික න්ත්‍ර සතුත්‍ර කෝම ගලවගෙන තමයි රටව ට. හිතන්නක කටුනායක බියක මඇගලුම් කර්මාන්ත ශාලා සීයක නවීන යන්ත්‍රසූත්‍ර පද්ධතියම අයින්කරගෙන රට ගියොත්ම කෝ වෙන්නේ. අපේ රටේ ප්‍රාග්ධන තොගය කඩාාවට. ප්‍රාග්ධන තොගේය කියළගෙන භූමියයක් චමය ප්‍රාග්ධනය යන්න ප්‍රාග්ධනය සම්පත් සම්බාරය අඩුවෙන නිෂ්පාදන හැකයා වඩු. අලුත් තාක්නය නෑ ඒ අරහාමකද වෙන්නේ නිෂ්පාදන හැකි ආවඩ වෙලා වක්කයට බලපෑ. හරි දැන් වන පාඩමටායන හොඳදටහගන්න ආර්ථික සම්බාධකයක් පනවන්නේ රටක් හිතුවක් කාර විදිර වැඩගරන්නකොට ඒ හිතුවක්කාරදිර වැඩගරනකොට ආර්ථික සම්බාධක පනවන්නේ වෙනත් රටවල් ශ්‍ර ලංකාව හිතුවක්කාර විර වැඩගරනකොට පොඩ සිගනල්ල එකත් තමයි දැම්මයි එෙරිීද මානහිමිකම් ෝජන සම්බත ගත තන ොතේද ට ලිල් ආර්ථික සම්බාදක හොඳද කාලය අපට තිබුණ එහම ජරෝපාරටව ලබේ බලන්න බාන්ඩ ගත්ති නෑ රාර්ථික සම්බාධයක ස්වරූපයන් කොටත් දෙකට බේදෙනවා ලිහිල් ආර්ථික සම්බාධකයි දඩ ආර්ථික සම්බාධකයි ලිහිල් ආර්ථික සම්බාධය කියල කියන්නේ ඒරටේ නිෂ්පාදන මලදීගන්න එක අඩු කරනවාගේ බොහොම සරල වගේක ඒරට නය දෙන්නෑ උදව් කරන්න ආධාරූපකාර දෙන්න නෑ ඒ වගේ දේවල්ටි නය දෙන්නේ නෑ ඒ වගේ වතම ලිහිල් ආර්ථික සම්බාද එතකොට වෙන්නේ නිෂ්පාදන හැකයා මයිම් වක්්‍රය දැන්ගන්න එක් බාන්්ඩ වයිල්බාණන්්ඩ කියලා ගත්තුත් ලිහිල්ආර්ථික සම්බාධකයක් පනවනකොට වෙන්නේ නිෂ්පාදන හැකියා මායිම්භක්්‍රය ඇතුල්ලත ලක්ෂයකට නිෂ්පාදනය ගමන් කරනු දැම් මේක ආර්ථික සම්බාධක පැනවූ පසු මේක වෙන්න කොහොමද කියල හිතන්ඩකෝ අපි ඒ උදාහරණයක් ගමුකෝ ලංකාවේ ඇඟලුම් ලංකාවේ ඇඟලුම් මිලදී ගැනීම යුරෝපා රටවල් නතර කළ දැම්මොකෝ වෙන්නේ අපි ඇඟලුම් කර්මාන්ත ශාලාවල රෙදි ැහුවට වැඩක් නෑ විිකුණ ගන්න බෑ මේ රටවල් ගන්න යුරෝපා රටවල් ගන්න අපේ රට ඇඟලුම් ඇඟලුම් කර්මාන්ත ශලා හෙම තියෙනවා හමින් චන්ත්‍ර සූත්‍ර හෙම තියනවා. ඇගලුම් සේවකෝ ඒ විතිටම ඉන්නවා හැබැයි ඒකුොල්ලු වැඩ කරන්නන වැඩ කරන්නේ නෑ වැඩ කරන්න තියයි. වැඩ කරලා නිෂ්පාදනය කලාට විකුණ ගන්න බෑ. ඒ රටවල් ගන්නක නවත්තල එතකොට විදේශරටවල් අපේ රටේ බාණ්ඩ ගන්නක නවතර කළ ගමම් මොකද වෙන්නේ. අපේ රටේ තියෙන ස්‍රමිකයන්ගේ රස්සාවල් නැති වෙන කර්මාන්ත ශාලාවල්ල වැඩ නතර වෙනෝ ඕකට කියන්න පුතේ සම්පත් සේවාවියුක්ත වෙන සේවාභයුක්ත වෙන එතකොට මොකද වෙන්නේ සැබෑ නිමැවුම අඩු වෙන අපි නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩුවෙන යමත් සම්බාධක අයිංගරාමකොද වෙන්නේ. ආයෙ මත් ඇඟ ලුම්කර්මාන්ත ශාලාටිකකායමත් අරිනවා වැඩ කරන්න පටන්ගන්නවත් ශ්‍රමිකයන්ට වැඩහම්බෙන ඔයගොළ වැඩරන්න පටන්ගන්න ඕනේ. ෘසියාව ලංකාවෙන් තේ මිල දීගන්න එක නතර කළ අතබූදාාරණය. එතකොට උනේ තේ පැක්ටිටි තියනවා තේ වතු ටිකති නො තේ දලු කඩනයඉන්න පැක්ටිල වැඩ කරන අඉන්න හැබේකුුණට වැඩනෑ වැඩනෑ. වැඩනය කරගෙන සේවාවයුක්තයි ගඩනෑ කර්මාන්ත ශාලාදන සොමිකෝ ඉන්න තේවතු තියන තේත වතුවල තේදලු තොහයදනවා තේදලු හදල වැඩක් නෑ තේ කොල හැදුවට විකුණ ගන්න බෑ එන සාමකොද වෙන්න ඒව ඇතෑරලදානු එතකොට වෙන්නේ නිෂ්පාදනය තාව කාලිකව අඩුව සම්පත් සම්බාරට මකුත් වෙන්න හොද ඒේ වතු විනාස වෙන්නේනෑ ශමිකුවෝ මැරෙන්න්නේිනෑ ප්‍රාධ්ධන බාන්්ඩ විනාස වෙන්නේි නෑ නිසා නිෂ්පාදන හැකියාවට මකුත් වෙන්න. න හරි. ආර්ථික සම්බාධකයක් පැනෙව්වාම ලිහිල් ආර්ථික සම්බාධකයදී වෙන්නේ නිස්පාදන හැකියයා මයිම්පක්්‍රය ඇතුළත ලක්‍ෂේක තමයි නිෂ්පාදනය කර. දැඩි ආර්ථික සම්බාධකයකදී මකද වෙන්නේ නිෂ්පාදන හැකයාමයිම් වක්‍රයා අනිවාරේම්මවමට විතැන් වට. ඇයි ඒරටේ තාක්ෂණයට බලපෑමක් ඇති වනු අහිතකර විදිහට තාක්ෂණයට බලපෑමක් ඇති වෙනකුට අපි දන්නවා. දැම දැඩි ආර්ථික සම්බාධකයක නිෂ්පාදන හැකියාවට බලපාන. නිෂ්පාදන හැකියාව තීරණය වෙන්නේ සම්පත් සම්බාරයයි සාධක පලදාහිතාවය ඇය මත සම්පත් සම්බාරය භූමීිය ශ්‍රමය ප්‍රාක්්ධන ඉවස්ථායකත්වය දැඩි ආර්ථික සම්බාධකය ප්‍රාග්ධන තොගේය කඩා වැටෙනෝ එතකට සම්පත් සම්බාරය අඩු වෙලා නි්පාදන හැකයා වඩු වෙලා පීපිීසියක වමට විතැන් වෙනවා අනි පැත්තෙන් සාධක පලදාාහිතාවේ තීරණය කරන ප්‍රධාන සාධකයක් තාක්ෂණය දේශ තාක්ෂනය ගලායින් ඇැතිවු තාක්ෂණය පිරිහිලා තාක්ෂණය අඩුව වෙන එතකොට පලදාහිතය වැඩු වෙලා නිෂ්පාදනයැකයා වඩුවෙනෝ අතකොට නිෂ්පාදන හැකයා ම ඉභක්්‍රය වමට විතැන් වෙනආඩමයි වරහිත නු දටහගන්න රටකට විරෝධය පල කරන්න වෙනත් රටවල් කරන වැඩක්තමයි ආර්ථික සම්බාධක පැනවීම ආර්ථික සම්බාධකයක් පැෙනවුවම ඒක රටේ නිෂ්පාදන හැකියාවට බලපානු ඒ බලපානවිදිය කොහොම දෙකින එක තීරණය වෙන්නේ පනවපු නිා ආර්ථික සම්බාධකයේ දිහා බල්ලා පනවපු ආර්ථික සම්බාධකය කොටස් දෙහෙකට වෙන් කරන්න පුළුවන් දැඩිය ආර්ථික සම්බාධකයක් ලිහිල් ආර්ථික සම්බාධකයාව ලිහිල් ආර්ථික සම්බාධකයේදී වෙන්නේ නිෂ්පාදනය තාවකාලික වඩුවෙන එක දැඩිය ආර්ථික සම්බාධකද වෙන්නේ නිෂ්පාදන හැකියාවක්්‍රය වමට බිතැන් බෙන එක දැන් ඔයාලගේ ටවුට්ට එකට යන්න ටවුට්ට එකට ගිහිල්ලා ටවුට්ට එක පිටුවන්ක යන්න ආර්ථික සම්බාධක පැනවීමගෙන මාතෘකාවට ඒ මාතෘකාව යටත වන්න මේ මාතෘක නෝට්ට එකත්තිෙන බලන්න රටකට එරෙහිව සම්බාධක ක්‍රාත්මක කරන විට එසේ සම්බාධක වලට ගොදුරුවන රටහි නිෂ්පාදන හැකියාව වමට විතැන්විය හැකිය. කිසියම් රටක ප්‍රතිපත්ති වලට විරෝධය පෑමට තවත් රටක් හෝ සම්විධානයක් මේ සිදු කරයි. එම රටට අපනයනය කරන බාණ්ඩ සීමාකිරීම හා එහිදී එම රටින් සිදුකරන ආනයන අත්හිටියයුම විදේශ ආයෝතන නතරකිීම. අයහා දීමනා ලෙස ලබාදෙන ආධාර නතර කිරීමේ යටතේ සිදුවේ හරි එතකොට බැ මෙතන සම්බාධක පැනවීමට පෙෙන නිෂ්පාදනහැකයා මයිම් පක්්‍රේගෙලෙ එකක් තියෙනවා හරි ඔයාලගේ බලන්න මේක බාණ්ඩ වර්ග දෙකම් ම දාලා තිනෙ පරිගණකහා ඇඟලුම් කියලා පරිගනකහා ඇඟලු එතකොට සම්බාධක පැනවූ පසු සම්බාධක පැනවූ පසු නිෂ්පාධන ලක්ෂය එෙම දා ගන්න හොද දංවාල්ක රූප සටහන එක ලකුණු කරගන්නකෝ පිටුවන්ක විසි දෙකේ රූප සටහනේ ය ලක්ෂේ ලකුණු කරගන්න ො ක එතන සම්බාධක පැනවූපත්සු නිෂ්පාදන ලක්‍ෂය කියලා හරි යට හිස්තනක් තියනවා ඒ හිස්තනේ ලියාගන්න ලිහිල් ආර්ථික සම්බාධකයකදී ලිහිල් ආර්ථික සම්බාධකයකදී ලිහිල් ආර්ථික සම්බාධකයකදී සම්බාධකයට ගොදුරුවන රටේ, සම්බාධකයට ගොදුරුවන රටේ සම්පත් සම්බාරයට හෝ, ආක්ෂණයට හෝ, බලපෑමක් සිදු නොවනාතර, බලපෑමක් සිදු නොවනාතරඉල්ලුම අඩුවීම නිසා, ඉල්ලුම අඩුුවීම නිසා සේවාවියුක්ති තත්වයක් පමණක් ඇතිවේ ඉල්ලුම අඩුවීම නිසා සේවාවියුක්ති තත්වයක් පමණක් ඇතිවේ එහිද නිෂ්පාදන ලක්ෂය පමණක් බමට විතැන්බේ එහිදී නිෂ්පාදන ලක්ෂය පමණ බමට විතැන්බේ හරි යටන්තිෙන මෙහෙම එකක් ඉරාකයේ කනතල් මිලදී ගැනීම අත්හිිටුවමින් සම්බාධක පැනවීමගින් සිදුවන්නේ නිෂ්පාදන විභවතාවය විභවතාවය කියන්න පුතේ හැකියාව හොඳේ ම පාඩම පටාන් ගන්නකොට කියල තියෙනවා නිෂ්පාදන විභවතාවගෙන හැකියාව විභවතාව කාරයක්ෂම උපයෝජනය නොවීමයි ඒද සිදුවන්නේ නිෂ්පාදන හැකියයා වක්්‍රය ඇත්තුළත ලක්ෂය කටයුතු කිරීම මිස වක්්‍රය විතැන්බීම නවී. නමුත් ඉරාකයට සපේන යෙදවුම් යන්ත්‍රෂූත්‍ර උපකරන අත්හිටුවීම තුළින් ඒ නිෂ්පාදන විභවතාවේට එක නිෂ්පාදන හැකියාවට හානිවීම නිසා නිෂ්පාදන හැකයාාවමයිම් වක්්‍රයේ බමට විතැන්විය හැකිය. හරි එ ජාජුට්ට ලියාගන්න හිස්තනක් නම් නෑ ඒ දැඩි ආර්ථික සානෑ මෙහෙම කරන්න දැල්ලි අන්නප මේක වක්‍රය අදග්ඩකෝ මෙතැන්ට බින්දුව දාලා බිදුව දාලා ඒ ප්‍රස්ථාර සටහනේ පිටුවන්ක විසිතුන ප්‍රස්ථාර සටහනේමමට විතැන් කරල වක්්‍රය අදගන්නකෝමමට විතැන් කරගන්න නිකන් ලක්ෂය වක්්‍රේ මට විතැන් කරගන්න ඔතන තියෙනවන පුතේ මේ දකුණ පැතමොට ඉඩක්ත් තියෙනවානේ හොඩ මෙන මෙගේ තරුලක්ුණත් දාය රෝණන්න ඒ කොටු ඇතුළ ලියන්න දැඩි ආර්ථික සම්බාධකයකදී දැඩි ආර්ථික සම්බාධකයකදී ර්ථික සම්බාධකයකදී තාක්ෂණය තාක්ෂණය යාවත් කාලීන නොවීම එකන්ඩේ් පෙන්න්න තාක්ෂණය තාක්ෂණය යාවත් කාලීන නොවීම කමාවක් ප්‍රාග්ධන තොගය විනාශවීම නිසා ප්‍රාග්ධන තොගය විනාසවීම නිසා නිහැමාවක්‍රය නිහැමාව්‍රය වමට විතැන්වේ න හෑමාවක්්‍රය වමට විතැන්වේ ත් මාත මේහටහ මේ පාඩමේ තියෙන එකක් අමාරුම කොට සක්තමයි මේ කතා කරන්න හදන්න ඒතමයි මිෂ්පාදන හැකයා මයිම් වක්‍රය හා ආර්ථික කාරයක්ෂමතාව ම මාතෘකාව තේරුම් ගණ්ඩෝතේ අපි දන්නම රටකට භූමිය ශමය ප්‍රාග්ධනය විවසායකත්වයගෙන සම්පත් බොහොම ටිකයි තියෙන් මේ තියෙන සම්පත්තික නාස්තිවෙලා බිනාසවෙලා තේරුමක් නැතිබිදිහට නිෂ්පාදනයට භාවිතා කරලා සමාජයට අනවශ්‍යදේවල් හදලා අවසන් කලෝතින් එතින්දී ආර්ථිකයේ බලාපපුරොත්තුවෙච්ච ප්‍රතිඵල ගන්න බැරිවෙනවා. එතකුට මොකක්ද අපි කරණ්ඩෝ. අපි දන්නවා ආර්ථිකයක තියන සම්පත් බොහොම ටිකයිතියෙන් ඒ නිසා තමයි අපි කියන්නවට හිඟ සම්පත් කියය අපිට ඇතිවෙන්න භූමිය නෑ අපිට ඇතිවෙන්න ප්‍රාග්ධන තොගයක් නෑ අපිට දක්ෂන එවතන ඇත්තටම ව්‍යසායකත්වය හා ශමයට වඩා අපි කතා කරන්න භූමිය හා ප්‍රාග්ධනය කනද ඒ දෙකත්ත කනිතේවත් වෙනස් කරගන්න පුළුවන් එතුළ මේ තින භෝමයක් ශමය ප්‍රාග්ධනය ඉවසායකත්වේගෙන සම්පත් මේ සමාජයට ඕන දේ හදන්නේ නැතිව මෙය පාවිච්චි කලන බා්ඩහාසේවා හදන් බාන්්ඩහාසේවා හදන්න මොකටද මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා එටු කරා මිනිස්සුන්ගේ අවශ්‍යතාාව වමනා එටු කරන්න මොකටද විත හොදින් ගත කරන්න ඕන පරිසරය හදන්න. ඒයන්න ජීවන තත්ත්වය උසස් කරන්න. එතකුට සමාජයට ගැලපෙනව දේවල්ද මේ සම්පත්තික පාවිච්චි කල්ල හදන්නේ සමාජයේ ජීවත්වෙන මිනිස්සුන්ට ඕන දේවල්ද, මේ සම්පත්තික පාවිච්චි කරලා ආර්ථිකය හදල බෙළඳපොලට දෙන්නේ කියන එක අපි හඳුරගත් එරටේ ජීවත්වන මිනිස්සුන්ට ඒ වෙලාවේ අවශ්‍යමදේ අවශ්‍යම බාණ්ඩහාසේවා ටික හදන්න නම් ඒරටේ හිඟ සම්පත්තික පාවිච්චි වෙන්නේ අපි කියනවා ට ආර්ථික කාරයක්ක්ෂමතාවය අත්කරගෙන තියෙනව කිය ඒක ඒරටේ තියන හිඟ සම්පත්තික අනි වාරයම මිනිස්සුන්ට ඒ වෙලාවේ වුවමනාම දේහදන්න තමයි යොදඩෝ ඒවෙලා මිනිස්සුන්ට වුවමනා නැති දේවල් හදලා තේරුම එන මේ ආර්ථික කාර්යක්ක්ෂමතාවේ කියන එකින් අපි අදහස් කරන්නේ එක නෝට් එක බලන චුට්තක් මාතෘකාව සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ වුවමනා සපුරාලීම සඳහා එම ආර්ථිකය සීමිත සම්පත් කාර්යක්ෂමෝ උපයෝජනය කිරීම ආර්ථික කාර්යක්ක්ෂමතාවේ යන සංකල්පයෙන් අදහස් වේ කිසිම රටගට පුතේ නාස්තිකරන්න සම්පත් නෑ සිම රටකට අනවශ්‍ය විදිහට බාණ්ඩහා සේවා නිෂ්පාදනය කරලා නාස්තිකරන්න සම්පත් නෑ පුොඩ්ඩයිතිෙන් මිනිස්සුම්ගේ වුවමනා ගොඩක් වැඩි එතකොට මේ සීමිත හිඟ සම්පත්තික යොදාගෙන සම්පත් ටිකක් යොදාගෙන මිනිසුගේ වුවමනාටිකටු කරද්දී මිනිස්සුන්ට ගොඩක් වැදගත්ම වුවමනාටික ඉටු කරන්න ආර්ථිකයකට හැකියාවක් තියන්න ඕන එටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉටුවෙලා නැත්තං මොකක් හරි රටක ආර්ථිකයේ නිෂ්පාදනය මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන තැනට පාවිච්ුවෙන් සමාජයේ අවශ්‍යතාාව ඒකද එම නැතිව දුප්පත් මිනිස්සු ගොඩාකින්න දු්පත්ම රටක මූලික අවශ්‍යතාටිකවත් එටු වෙලා නැති වෙලාවක එට ආර්ථිකය සුකූප බෝගී බාන්්ඩ විතරක් හදමින් ඉන්න වනං ඒ රට කාරක්ෂුම රටක් නෙවේ එ නිස්සා ඒ තෝරා ගැනීම හරියට කරන්න ආර්ථිකයක සම්පත්භාවිතයේ කාර්යක්ෂම වීමට සපුරාලියයුතු කොන්්දේසි දෙක කියයාා මේක කොහොමද හඳුනගන්න. එරටේ සම්පත්්භාවිතයේ කාරයක්ෂමද නැද්ද කියලාපිට රට දිහාබල්ල කියන්න බෑ. කවරුරි ලංකාව ආර්ථයකා රක්ෂමතාව අත්කරගෙන තියන එකලා අපිට කියන්න බෑ කොහම දේනම් හොයා ගන්න හොයා ගන්න තින එකම සිග්නල් කනු දෙක තමයි එකම සිගනල් කනු දෙක තමයි මෙන් මේ කොන් දේශි දෙක එටු වෙලාද කියලා බලන්න මොකදදේ කොන් දේශ දෙක වෙෙනක තමයි අපි හොයල බලන්න ඕන ඒ රටේ නිෂ්පාදන කටයුතුවලදී නිෂ්පාදනයේ කාරයක්ෂමතාවය ඉටටු වෙලාද කිය. අපි හොයල බලන්න ඕන සම්පත් බෙදාහැරීමේ මතාම දන්නේ නෑ? කාර්යක්ෂමතාවේ ඉටු වෙලා තුමෝ දන්න ඇතාමොහොද මේ වචන විතර අනේමු. ම මේ ගඩුලෙන් ගඩුල තියලගේ හදාගෙන එන්නේ හොඳේ. හැදුවම ලස්සනකයක් හැදනොයි හැදෙනකම් පට්ට කැතයි. යරෝ රහක් නෑනේ. කද මේ හැදන්නේ කළත් තේරෙන්නෑ හොඳේ. ම මේ අධීරෙන් අදිර හිමීට වැඩේ ගොඩනගාගන්න කලබල වෙන්න පාහරරි. එන ලයාාගන්න? කාර්යක්ක්ෂමතාවට අවස්ස කොන්දහි දෙක ඇරදල යන පළවෙනියක නිෂ්පාධනය කාර්යක්ක්ෂමතාවය හිස්තැනේ දෙවනික සම්පත් බෙදාහැරීමේ කාර්යක්ක්ෂමතාවය දැි මේ එකක් කරගෙන පැහැදිලි කරගන්න මොකක්ද නිස්්පාදනය කාරයක්ෂමතාවය කියන්න නිස්පාදනයේ කාර්යක්ෂමතාවේ කියන්නි දන්නවා ආර්ථික කාරයක්ක්ෂමතාවේට වෙන්න කොන්දේසි දෙක් ඕන මොකක්ද නිෂ්පාදනය කාරෙක්ෂුමතාවයයි සම්පත් බෙදා හැරීමේ කාරෙක්ෂුමතාවය. දැඟපි හොයල බලන්න හදන්න නිෂ්පාදනය කාරැක්ෂුමතාව කියන්න මොකක්ද කියලා. නිෂ්පාධනය කාරක්‍ෂුමතාවයගෙන මාතෘකාව යටතේ චුට්ටක් ලියාගන්න නිෂ්පාදන කාර්යක්ෂමතාවය යනු නිෂ්පාදන කාර්යක්ෂමතාවය යනු ආර්ථිකයක කියලු සම්පත්වලින් ආර්ථිකයක තිියලු සම්පත්වලින් වැඩිම වරහංග තුළ උපරිම වැඩිම වරහංග තුළේ උපරිම පලදායිතාවයක් ලබාගත හැකිවීමයි ලබාගත හැකිවීමයි මෙ මෙ න හැමාව්‍රය මත පිහිටි ලක්ෂයක් මගින් නහැම පක්‍රය මත පිහිටි ලක්ෂයක් මගින් නිරූපනය කළ හැකිය නිරූපණය කළ හැකිය මේ හොදටහගන්න ආර්ථිකයක නිෂ්පාදන හැකියාව තීරණය වෙන්නේ ප්‍රධාන සාධක දෙකක් මත මේ කොට සාමාරී හොඳේ ට එම හැමිහිට යන්න ඒ සාධක දෙක තමයේ. එකක් සම්පත් සම්බාරය අනිත්ක සාධක පලදායිතාාවිය මමේ නිෂ්පාදනයේ කාරැක් සමතාවේ ටඉන්නහ දන්න එහොඳ සම්පත් සම්බාරය කොටස් හතරයි. මොනවද කොටස් හතර ඔයාලා මනසින් කියන් ඩෝන. මොනවද භූමිය කමයිය ට්‍රාගධනය විවසායි. පළදාහිතාාවේ තීරණය කරන සාධක, කීපයක් තියනවා එයින් ප්‍රධානමක තමයි තාක්ෂණය ට අමතරව කලමනා කරනය සමවිභජනය හා විශේෂී කරනය සමවිභජනය හා විශේෂී කරනය වගේ දේවා සම්පත් සම්බාරය කියන්නේක් රටට පලදායි විදියට බාණ්ඩහාසේවා හදන්න පාවිච්චි කරන්න කොච්ර නිෂ්පාදන සම්පත් ප්‍රමාණයක් තියෙනමද කියනකතමයි පුතේ මේක තේලුම හරිනේ ඒ රටට බාණ්ඩහාසේවා නිෂ්පාදනය කරන්න කොච්චර සම්පත්ටිකක් තියනවදගෙනක තමයිපුතේ මේ සම්පත් සම්බාරයගෙනකින් කිය ා්ඩ හාසේවාහදන්න පාවිච්චි කරන කොච්චර නි්පාදන සාධක තියෙනවදකින් සාධක පලදා ඉතාාවේ කියන්නමකක්ත මේ නිෂ්පාදන සාධකයකින් කොච්චර බාණ්ඩ ප්‍රමාණයක් හදන්න පුළුවන්ද සරල උදාහරණයක් කියන්නම් ශමය කියල කියන්නේ සම්පත් සම්බාරයොට සමිකයෝ එක්කෙනෙක්ගෙන් දවසකති බාණ්ඩයක පණහක් හදන මේ පලදාහිතාය ශ්‍රමිකයෝ දෙන්නේ කිටියොත් එක්කෙන එකෙන් පණදන දෙන්න එකතු නම දවසකට සීයක් කදන්නපු ශ්‍රමිකයෝ දහ දෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක්ෙන් පණහගානේ පන්සීයක් කදන්න පුළන් දවසට මං ගන්නාක භූමිය අක්කර එකක් තියනවා අ එක අක්කර එකක් වගා කලාම අභීත වී වගා කලාම වීබුසල් දහයක් ගන්න පු අකර දෙකක් වගා කළොත් විස්්සක් පුළුවන් අක්කර තුනක් වගා කොත් තියක් පුළුවන් අකර පහක් වගා කළොත් පණහක් පුළුවන් දැම් පුතාරට තේරෙනවා සම්පත් සම්බාරය කියන්නේ ෂ්පාදනට පාවිච්චි කරන්න කොච්චර සම්පත් තියෙන මදගෙනක සාධක පලදා හිතාාවේ කියන්නේ එකකින් කොපමන බාණ්ඩ ප්‍රමාණයක් හදන්න පුළුවන්ද කියන එක මේ දෙකේ ගුණිතයෙන් තමයි රටේ නිෂ්පාදන හැකියාව තීරණය වෙ සම්පත් සම්බාරය ඒකන සම්පත් ඒකක ප්‍රමාණය එකකින් හදන්න පුළුවන් බාණ්ඩ ප්‍රමාණය වැඩිගල්ල ගත්තම තමයි ටේ නිෂ්ාදන හැකියාව තීර හොද නි් පාදන හැකියාව පලලතමයි අප අඳන්නේ කවුද නිස්්පාදන හැකියාව පද නම් කරගෙන අපි අඳනවා මොකත් නතින්නේ නිස්පාදන හැකයා මයින් පක්්‍රේ එක් බාන්්ඩ වයි බාණ්ඩ බිඳ ඔන්න ඇන්ද හරි මේක පෙන්නන්නේ මේ ආර්ථිකය නිෂ්පාදනය කරන්න පුළුවන් බාණ්ඩ හාසේවා ප්‍රමාණය හොඳරණ එතකොට මේ නිෂ්පාදන හැකියාවට කියන වචනයයක්ු මේ කමොකක්ද විබව නිෂ්පාධිතය ඒ කියන්නේ මේ ආර්ථිකයට හදන්න පුළුවන් බාණ්ඩ හාසේවා ප්‍රමාණ ඒලාමයෙකුට ඒ තුනක් ගන්න පුළුවන් අනිළමගේ හැකියා විභවතාව එතකොට රටක් මේ සියලුම සම්පත්තික පාවිච්චි කරනවනම් කිසිම දෙයක් අපතේ යන්න දෙන්න නඇත්තං අපි කියනවා ඒකට වචනයක් මොකක්දල මතක් කර ගන්න පූර්ණ සේවා නයොක්තිය අට භූමිය ශ්‍රමය ප්‍රාධනය ඉවසායකත්තිකෙන සම්පත් ඔක්කෝම බාන්්ඩහා සේවා හදන්න පාවිච්චි වෙනවනම් ඒකටගෙන පූර්ණ සේවාන යුක්තිය ඒවායින් උපරිම නිමැවුමක් ලබාගන්නවනම් අපි ඒකට කියන මොකක්ද පරිම නිමැවුමක් ලබාගෙන අපි කෙන උපරිම කාර්යක්ෂමතාවය අන්න මේ රටක තියෙන සම්පත් සම්බාරය සේරම නිෂ්පාදරයට ද යොදාගෙන ඒවා උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනය කළෝතින් පීසියකෙන් පෙන්නන්න පුතේ විබව නිමැවුම එකක හොඳටහගන්න විබව නිමැවුමට සත්‍ය නිමැවුම අපි ඇත්කටම හදන බාණ්ඩහාසේවා ප්‍රමාණයට කියන සත්‍ය නිමැවුම ඇත්කටම හදන ප්‍රමාණය හටක නිෂ්පාදනයහැකයා මයිම් වක්්‍රීම් පෙන්නන්න විභව නිමැවුම එතකොට විභව නිමැවුම ඇත්තටම හදන්න නම් කොදේශ දෙක් ඉටුවෙන්න ඕන නිෂ්පාදනය කරන්න පුළුවන්ටික ඇත්තටම හදන්න වනම් කොන්දේසි දෙකක් හිටුවෙන්නෝ. තියෙන සම්පත්ති කොක්කොම නිෂ්පාදලට යොදා ගන්නත් ඕන ඒවයි උපරිම කාර්යක්ක්ෂමතාවයක් ගන්නක් තෝන. මෙහෙම තියෙන සම්පත්වලින් කොටසක් සේවා විවුක්ත වනෝතින් නිපද වන්න පුළුවන් ප්‍රමාණය විශාලයි මොකට වඩාද නිපද වන ප්‍රමාණයට වඩා හරිට ගත්තොත් ඒ තුනක් ගන්න පුළුවන් ළමෙක් ඒ දෙකයිබී එකක් ගත්ත වගේ වැඩා ඒ තුනක් ගන්න පුළුවන් ළමෙක් ඒකයි बී දෙකක් ගත්ත වගේ වැඩ ඒතුනක් ගන්න පුළුවන් නමයක් ඒතුනම්ම ගත්තතින් අපි කියනවා විභවනිම මයි සැබෑනිම ුමයි දෙකම සමානයිය. ආර්ථිකයකට බාණ්ඩයක සීයක් හදන්න පුළුවන්කමක් තියෙත් දයාල හදන්නේ අසූ වයිනං. එක්කො සම්පත් භාවිතය අකා රෙක්ෂටමයි එක්කො සේවා විවුක්තයි. සීයක් හදන්න පුළුවන් ඇත්තට ම අපි සීයක් හදන වනම්. නිමමයි සත්්‍ය නිමමයි සමාන එතකොට අපිට පුළුවන් නිෂ්පාදන හැකියා මයිම් භක්්‍රය මත නිෂ්පාදනය කර ඒ ෝන් ලක්ෂයකින් පෙන්ෙනම් නිෂ්පාදනය කාරක්ෂතාවෙන්න මේකට තමයි කියන්නේ නිෂ්පාදනය කාරක්ෂමතාර විව නිමමයි සැබෑ ලිමයවමයි දෙක තමාන වෙන විදිහට ආර්ථිකයක් වැැඩගරනවනන්. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණ්‍යය ඇත්තටම හදනවනන්. අපි එකටගෙන වච්චනය තමයි නිෂ්පාදනය කාරක්ෂමතාවේ. එනම් නිෂ්පාදනයේ කාරක්ෂමතාවය රකින්න දිනාගන්න, දාන කොන්දේසි දෙකක් යුතු වෙන්න ඕ එකක් තමයි තියෙන සම්පත් ඔක්කූම ටික නිෂ්පාදනට දාගන්නත් වෝන. ඒ උපරිම කාරැක්ෂමතාවීම්කින් භාවිතා කරන්නත් වෝන. අන්න එතකොට නිෂ්පාදන කාරයක්ක්ෂමතාවේ අත් වෙන දැ ටට්ටක්කාහගන්නා. ආර්ථිකය ආර්ථික කාරැක්ෂමතාවේඉටුවෙන්න ප්‍රධාන කොන් දේසි දෙකක් හිටුවෙන්නෝ. මොකදදේ කොන්දේශ දෙක නිෂ්පාදනයේ කාරක්ෂමතාවයයි සම්පත් බෙදාවෙන් කිරීමේ කාරයක්ෂමතාවයයි. නිෂ්පාදනයේ කාරක්ෂමතාවේ කියන්නේ මොකක්ද ආර්ථිකයක ආර්ථිකයක් සතු සියලුම සම්පත් වලින් උපරිම නිමැවුමක් ලබා ගැනීමට කතයුතු කිරීමේ ගැන හදන්න පුළුවන් නිමැවුම ඇත්තටම අපි නිෂ්පාදනය කරන තත්ත්යක්. එතකොට අපිට මෙන්න මෙතෙන්ට එන්න පුළුවන් එ බාන්ඩ වබාන්ඩ බිද වයි නිෂ්පාදනැහැකයා මයිම් වක්්‍රේමත්ත ඕනෑම ලක්‍ෂයකපික නිෂ්පාධනය කරනව කියන්නේ ඒක තේරුම අපින් නිස්්පාදනය කාර්රැක්ෂමතාවේ දිනාගෙන තියෙනව කියන්නේ මෙතෙන්ට එන්න නම් කොන්දේසි දෙකක් ඉට වෙෙන්න්න එකත් තියන සම්පත් ඔක්කුම පාවිච්චි වෙන්නත් ඕන පූර්ණ සේවානය යක්තිය ඒ වගේම ඒවා උපරිම කාරැක්ෂමතාවයකින් පාවිච්චි වෙන්නත් ඕන නි්ානයේ කාරක්ෂමතාව ටු වෙන්න කොන්දේසි එකක් ඕනමකක්ද පූර්ණ සේවා නයුක්තිය හා උපරිම කාරැක්ෂමතාව. දැන් එතකොට බලන්න මෙහිදී මුළු නිමටට උපරිම දායකත්වයක් ලැබෙන ආකාරයට සම්පත් උපයෝජනය කරයි. නිෂ්පාදනයේ කාරැක්ෂමතාව ඉටුවීම සඳහා කොන්දේසි දෙකක් සම්පූර්ණ විය යුතුය. ඒ කොන්දේසි දෙක ලියන් නොතන යටින් පූර්ණ සේවා නයුක්තිය, පූර්ණ සේවා නයුක්තිය දෙවෙනියක උපරිම කාර්යක්ෂමතාවය පූර්ණසේවා නයුක්තිය උපරිම කාරයක්ෂමතාවයර. එතකොට නිස්පාධනය කාරක්ෂමතාවයක් තියන වෙලාට මේ ඕන තැනකින් ඒක පෙන් අලෙ හොද ඒ ලක්ෂයේ නිෂ්පාධනය කළත් නිෂ්පානය කාරැක්ෂමතාවයත් වෙලා මොකද හේතුව මේ තෙන්ටෙන්න බෑ පූර්ණ සේවානය උක්තිය උපරිම කාරයක්ක්‍ෂමතාවය නැතුව බීලක්ෂයෙන් පෙන් අන්නෙත් නිෂ්පාධනය කාරැක්ෂමතාවය නිපදවන්න පුලන් උපරිම සයෝගය අරගෙන තියනවා එතැන්ටෙන්න්නත් බෑ උපරිම කාරක්ෂමතාවයයි රර්න සේවා හක්ති නතු සීලක්ෂෙන් පෙන්න්නන්නත් ඒ එක මේපීකමට ඕනෑම ලක්ෂයකින් පෙන්න්නන්නේ නිෂ්පාදනය කාරක්ෂමතාව ඒ කියන ආර්ථිකය සතු සම්පත් ඔක්කෝම නිෂ්පාදලට යොදාගනිමින් ඉන්නවා ඒගේ ඒවා උපරිම නිමැවුමකත් අරගෙන දෙනවා මේ වගේ වෙලාවකට පුතේ එක බාන්්ඩේත නිමැු අඩුරන්නඇතු අනක් ාන්්ඩේ නිම වැඩි කරන්න බෑ දැන් මෙන්න මෙතන හිටිය කියන්නක ඉෂ්පාධනය කාරක්ෂ මතාවේ අත්කරගත්ම මායු මතු තමයිඉන්න දැන් ඒවල ඒවලා පින්නේ ඔක්කොමහදන්න බෑන එකසරේට වරගට එක සංෝ ගෑනය හදන්න පුළුවන් ඒවල ඉන්න බීවනට එන්න ඕන බීවරඩනවන ඒස් සැත්ත ඇරල තමයි වයි වැඩි කරන්නේ නිස්පාදනය කාරැක්ෂමතාවේ තියෙන වෙලාවට පපීක මත තමයිය පින්නේ එතකොට එක නිෂ්පාදනයක් වැඩි කරන්න බෑ අනික් බාන්ඩේ නිස්පාදනය අඩු කරන්න නැතිවමින් අදහස් වන්නේ ආර්ථිකයක නිෂ්පාදනයක අමයින් භක්ත්‍රය මත ලක්ෂය කටයුතු කරන බවයි වි නිෂ්පාන හැකි අමායුමත ඕනෑම ලක්ෂයකින් පෙන්නුම් කරන්නේ නිෂ්පාදනය කාරෙක් සමතාවයයි දැන් ඔයාලා පිටුවන්ක විශ්සී හතරේ ප්‍රස්ථාර කොලේ ඇත්යෙන ඒක මෙන්න මේ ඇදගණ්ඩකෝ එක් බාන්්ඩ වයිබාණ්ඩ කියල ලියලා ඒ ඇඳගන්නකො මේ ප්‍රස්ථාරය මේතාම තේරෙන් නෑ හොද මං කියනක විතරත් දැනට ඔළුවටදාගන්න එක සම්පූර්ණය ප්‍රස්ථාර්ටික අඳගත්තම තමයි තේරන්නේ රි මම දැනට කිය දේවිතරක් කොළුවට දාගන්න එක අන්තිමට මැන්දලා පිටුවන්ක විසි පහයේ ප්‍රස්ථාර කොල දෙකේ ඇන්දහම තමයි පුතේ මේ කතාව හොඳවට තේරෙන්න්න හොද. දැගොතන ලියන්න හිස්තනක් තිනෙන ස්තරහා එතන ලියන්න න හැ මාවක්‍රය මත පිහිටි න හැ වක්්‍රය මත පිහිටි ABCCD ABCCD බැනි ඕනෑම ලක්ෂයකින්, වැනි ඕනෑම ලක්ෂයකින් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය පෙන්නුම් කරයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය පෙන්නුම් කරයි ඒ සෑම ලක්ෂයකදීම ඒ සෑම ලක්ෂයකදීම බිබව නිමැවුම බිබව නිමැවුම වරහන් ඇතු ලියාගන්න නිපදවිය හැකි බාන්්ඩහා සේවා ඒකක ප්‍රමාණය කියලා විිභව නිමැවුම බරහං ඇතුළි ලියන්න නිපදවිය හැකි බාණ්ඩහා සේවා ඒකක ප්‍රමාණය. විබව නිමැවුම වරහන් ඇතුළේ නිපදවිය හැකි බාණ්ඩ හාසේවා ඒකක ප්‍රමාණය හරි වරහම් වහලා හා සත්‍ය නිමැවුම සත්‍ය නිමැවුම හා සත්්‍ය නි සත්‍ය නිමැවුම වරහදු ලයාගන්න ආර්ථිකයක් විසින් ආර්ථකයක් සින් සැබෑලෙසම නිෂ්පාදනය කරන ආර්ථිකයක් විසින් සැබෑලෙසම නිෂ්පාදනය කරන බාන්දහා සේවා ඒකක ප්‍රමාණය බණ්ඩ හාසේවා ඒකක ප්‍රමාණය වරහම් බහලා එකනෙකට සමානවි එකනෙකට සමානවි එකනෙකට සමානවි හරි එතකොට පුතේ පික මත පිටි ඕනම ලක්ෂයක මේ හැම ලක්ෂයකම මෙතන ගත්තත් විබව නිමැවුම සමානයි සත්‍ය නිමැවුමට ඒ කියන්නේ මෙතනම් පෙන්වන නිමැවුම් සංයෝගය අපි ඇත්කටම හදනෝ අපිට බීතෝර ගත්තුත් වලත් නිෂ්පාදනය කරනවා කියල ගැන ඒත් මේකම තමයි විභවනිමමයි සත්්‍යනිිමයමයි සමානයිී වලත් තේමයි ගැන එතෙන්ටැපි ඇවි එනවා නම් ඇත්තටමබ වල ගත්ොත් බීවලත් විභවනි මමයි නිපදවන්න පුළුවන් ප්‍රමාණයයි සත්‍යනි මෑමයි දෙකම සමානයි බව මෙමටයි නිස්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණය ඇත්කට මේ හදාගන්න නම් ඇත්තට මේ ගාන හදන්න නම් කොන්දේසි දෙකක් ඉතු වන්න නොමකදක පූර්ණ සේවාන උපියයි උපරිම කාරයක්ක්ෂමතාව ඉතු වෙන්න්න ඔන මේ හම ලක්ෂේක මේ කොන් දේසි දෙක ඉටතු වෙනවා තින සම්පත්තික උපරිම වසයෙන් පාවිච්චි කරනවා ඒවා උපරිම කාරයක්ක්ෂමතාවකින් පාවිච්චික නපරය පලදාායිතාවයකින් පාවිච්චි කරනවා ඒ කොන්දේසික ඉටු වෙන් තකොට මේ දෙක සමාන වෙන් දෙවැනිිය අපි යනවා ආර්ථික කාර්ක්ෂ්‍රමතාවයට ඕන කොන්දේසි දෙකක් තියනවා. එකකොන්දේසියත් තමයි නිෂ්පාදනය කාර්රැක්ෂමතාවට. අනෙක් කොන් දේසිය තමයි තම්පත් බෙදාවෙන් කිරීමේ කාර්රැක්ෂමතාවය උදට හගන්න. හර අපිතා මේ පාඩමටාවනෑ අපි හැමවෙලාවේම බාණ්ට මිලදීගන්නේ පාරිභෝගිකයන් හැමවෙලා බාණ්ඩ මිලදීගන්නේ මේක ප්‍රමාණය පාරිභෝගිකයා හැමවෙලා බාණ්ඩ මිලදීගන්නේ හරි ඒ බාණ්ඩෙන් ලැබෙන ප්‍රතිලාබේ දිහා බලලා මේ පැත් තාන්තික ප්‍රතිලා මේ පැත් ආන්තික පිරිවය මෙතන ඒක ප්‍රාණේ මේක චුට්ටක් කමාටය හොඳේ ඒකක ප්‍රමාණය ඒකක ප්‍රමාණ කියල කියන්න පුතේ ආන්තික ප්‍රතිලාභ කියන එක එ කියන්නේ ආන්තික ප්‍රතිලාමයක් ෙදැලට තේරෙන්නෑ හොදේ එ කියන්නේ ආන්තික පිරිබෑ කියන එක ආන්තික පිරිබ වැදගත්වෙන්නේ නිෂ්පාදකයට හොඳේ නිෂ්පාදකයා තීරණ ගන්න ආන්තික පිරිවෑ දිහා බලලා පාරිභෝගික තීරණ ගන්නේ ආන්තික ප්‍රතිලාබ දිහා බලලා දන්න ඇතා මහදේ ආන්තික ප්‍රතිලාභ කියන්නේ මොකද කළ දන්නන්නේ ආන්තික පිරිවාෑය කළ කියන්න මොකදදික ගන්න ත්නෑ හැබැයි එක දෙයක් දන්නවා නිෂ්පාදකයා තීරණගන්නවා කිය ස කිව්වා ආන්තික පිරිවැදිහා බලලා පාරිභෝගිකයා මේ ඔයාලා අපිවාගේ අය තීරණගන්නවා කියල කිව්වා මොකක් දිහා බල්ලද ආන්තික පිරිවෑදිහා බල්ලා තීරණ ගන්නවා කියල කිව්වා ඒදෙන ජනජනට අපි දන්නේ මේ ආන්තික ප්‍රතිලාබය කියන්න ො කති චුට්ටක් හල බල අපි පුතේ බාණ්ඩ ඒකකයක් පරිභෝජනය කලාට පස්සෙ අපිට ලැබෙනවන්නේ පඩ සතුටක් ලැබෙනවනේ අපිට පොඩි වින්දනයක් ලැබෙනවනේ අන්න ඒකට කියන්න පුතේ ප්‍රතිලාබේ හොඳේ හොදට අහගන්න පතිලා අපි කෑම එකක් කෑවාම බඩ පිරෙන ප්‍රතිලාබය සින්දුවක්ඇැව්වාහමනිකං හරි සතුටත් දැනනව පප්‍රතිලාබය අයිස්ක්‍රීම් එකක් කෑවාහම පොඩි සතුටක් දැන්නුපතිලාබය හැඳුමක් ඇන්දහම අපිට දැනවා පොඩි සන්තෝෂයක් ප්‍රතිලාබය එහෙනම් අපි බාණ්ඩයක් පරිභෝජනය කලාට පස්සේ එක පරිභෝජනය කලාම අපිළඟ ඇතින පොඩි නිකං අර කිික්ක එකක් ඇතියෙනවාපඩි එක මට කියන්න දේරෙන්නෑ හොදේ අප දැන පොඩි සන්තෝසියක් දැනෙනවාන සතුටත් දැනෙනවනේ අන්නකට ගැනපුතේ ප්‍රතිලාේ අපිට බාණ්ඩයක් පරිභෝජනය කලාම සතුටත් දැනෙන් නැත්ත අපිඒ බාන්්ඩේ පරිභෝජනය කරන්න නෑ හොඳේ සමහරයි ඉන්නවා දූරියන් කන්න පට්ට පිරේතයි ඒගොල්ලො කීයක් හරිදිල දූරියන් ගන්න කැමති හැබැයි සමහර ඉන්නෝ දූරියන් දැක්කත් පැනල දුවනු අන්න දැන් පාඩමට තෙන්ටෙනුලා ඒගොල්ලොන්ට ප්‍රතිලාබය නෑගොල්ල ප්‍රතිලාබයක් පැනල දුවන්ස ඇයි අරගොල්ලො පැනල දුවන්නේ ප්‍රතිලාබයක් දැනෙන්නේ නැති නිසා සමහරු තිනතකමක්න්නේති ලැබන එහනම් පුතේ අපි පරිභෝජනය කරන්නේ අපිට ප්‍රතිලාබයක් ලැබෙන ප්‍රතිලාබයක් දැනෙන බාණ්ඩ විතරයි අපිට ප්‍රතිලාබයක් ලැබෙන්න්නේ නැති බාණ්ඩ වලට අපි අකමැති අප පරිභෝජය කරන්න නෑ පරිබෝජනයෙන් බැලකිලායි පෙන්නන්න බැරි එලවලුවත් තමයි කරවිල කොච්චර හොඳට හැදුවම් මං කන්න ප්‍රතිලායක් නෑ ඒ නිසාමං කරවිලවලට ිලක් ගෙවන්න කැමතිත් නෑ ඔන්න තව කෑරල කටාවහොදයි මිලක් ගෙවන්න කැමති නෑ මිලදීගන්න නෑ මට සල්ලිවලට කරන්න මදයන්න තුනම්මම් පරවිල මිදී ගන්න සමහරයිනෝ සල්ලි වලට කරන්න මදයන්න තුන දූරියන් ගන්න ම නිකන්ගත්තේ හොඳේ මතකතින උදාහරණ දෙකක් හොඳේ හමදේය මෙහෙමයිහ එහෙනම් පුතේ කවුරුහරි කනෙ බාන්්ඩයකට මිලක්ගෙ වන්නේ මිලක්ග්‍යවලා ඒ බාන්්ඩේ මලදීගන්නේ ඒ බාණ්ඩෙෙන් එයාට ප්‍රතිලාබයක් ලැබෙනව නම් විතරමයි. බ ලැබෙන් නත්තම් බාඩ මිලදී ගන්න නෑ කවුඩුව හරිනේ එතකට බාණ්ඩකකයක් භාවිතා කළ පරිභෝජනය කළම එයාට ලැබෙන ප්‍රතිලාබයට කියන්නේ ආන්තික ප්‍රතිලාබය ආන්ති ප්‍රතිලා අයිස්ක්‍රීම් එකක් කෑව අෙන් ලැබෙන තෘපතිය ආන්තික ප්‍රතිලාබය දෙවනි අයිස්කීමේකෑම අන්න ලැබෙන දෙවනි අයිස්කීමයකෙන් ලැබුණු සතුට තෘප්තිය ආන්තික පතිලාබේ හොඳේ ආන්තික පතිලාබේ ගැන බාණ්ඩ එකක් බාණ්ඩ එකක් පරිභෝජනය කලාම ලැබෙන පතිලාබේ මනින්න පුළුවන්ද පුළුවන් කොහමද මනින්නේ කැම්පස් ගන්න කැම්පස් කියල කැම්පස් ගියා මනන විදි කියා හොද දැ අපිට ඕන්න ඇැද ඔන්නෑ මොකද නයි මතක තියාගෙන මෙච්චරයි මොද චරයි කියන්නේ කෙනෙක් බාණ්ඩයක්මලදීගන්නේ එයාට ඒකෙන් ප්‍රතිලාබයන් ලැබෙන්නව වනම් විිතරයි ප්‍රතිලාබයන් ලැබෙන්නේ දැනෙන නැත්තං එයාය බාන්්ඩ මලදීගන්න නෑ ආන්තික පතිලාබය කියන්නේ බාණ්ඩ එකක පරිභෝජනය කලාට පස්සේ එකක් පරිභෝජනය කලාම එයාට ලැබෙන පතිලාබය මේ ආන්තිකපතිලාබය සම්බන්ධ කරලා අඳන වක්්‍රයට ගැන ආන්තික ප්‍රතිලාභ වක්්‍රය එීවක්්‍රය ඒ හැඩය තමයි ඉහල ඉඳලා පහල්ල බහින් කොඳ ඉහල ඉඳලා පහල බයි ආන්තික පතිලාබ එකොට හන්න පේ ඇයික හහිඳල පහල බහින් එහෙම ඔන්න ඉර හංගලනෙ කියල දන්න ඔක්කොම කියන්න යවති තේර නේමොති කකොන්න එ පාවෙනවා ඉතිංම අපට කවදා තිගනගන්න හම්බෙන් නැත්්ද ඉගනගන්න හම්බෙන කැම්පස් කියියාම ඒගයන් මම කොහමහර ල කැම්පස් යනන මහර යාවන වාවන්දේ බෑරන පීකරැබන්න ගෙවල් පැත්ය ති න කියව කිය එතකොට එකගගන්න පුළුවන් තකොට තක්ක යාර කිවේ අපට ඩයිල්ලකෙන ඒ මතක්ක රි ඒ නම්පුතේය මිලදීගන්න බාණ්ඩයකට මිලදීගන්න ප්‍රතිලාබයල් ලැබෙනව නම්බිතරයි එක එක එකයගින් ලැබෙන ප්‍රතිලාබය ගන ආන්තිකපතිලාබය ආන්තික ප්‍රතිලාභවක්්‍රිය ඉහළෙඳල පහළ බහි. ඊළඟට ආන්තික පිරිබය පුම් නෑ දැංහරිනේ දම් බලන්නමං ආයම මතක් කරන්නද මතන්නේ ම පෙනුන් නෑලු මේක මොකක් හරි නැත්්ප කවුලක් කලාතිෙන පුතේ මට කියන්න මේ කවර චැට්ටකදාන ටක්ගාල කොතෙන් දෙම පෙන් නැතුවගේ කියලා පුතේ චැට්ට එකක් දාන්නෑ? ඇෙද ම පෙනු නැත්ත කියලා අර බෝඩ් එකේ අන්තික ප්‍රතිලාබේ අන්තික පිරිව ඇඳදිනවලාට වය පෙනුනදමාව පාරිබෝයික අදාලායි නිෂ්පාදක අට අදාලා කියෙනකොට පෙනුනදමාව තගල චට්ටකදදාන්න පූතේ බෝඩ් එක ඇඳපු කිසි දෙයක් පෙනුන්න ඇලුනේ අපි ටක්ගාල කතා කරමුක චුට්ට තක්ගාල කතා කරමුඒ පොඩ්ඩ හරි ඒ කැනපුතේ කලින් මාතෘකාම නිෂ්පාදනයකාර රක්ෂමතාවේ ටික මේ ඕකේ නේද සම්පත් බෙදිය මේ කාරක්ෂමතාවය කැන කියද තමයි බෝඩ්ග පෙනු ැතුවන් කෙන හරි රරිපත හරි හ හරිෝ අපි දන්න ආර්ථක කාරක්ෂමතාවට කොන්දේසිකක් ඕෝනේ දැවාට ඇහු නිසාමටමික තේරම් කර ලෙසි එකන්නේ කොන්දේසිදකක්ොන මොකත් දෙකක්තමයි නි්පානය කාරක්ෂමතය අනිතක සම්පත් බෙදා හැරීමේ කාරක්ෂමතාව සම්පත් බෙදාවෙන් කිරීමේ කාරයක්ක්ෂ්‍රමතාවය කියල කියන්නේ ම කක්දගල මන්තාම කියල දුන්න නෑ. ඒක කියල දෙන්න කලින් මම මෙන්න මේ දෙක දෙක් තමයි ආන්තික ප්‍රතිලාබය මාජිනල් බැනිිපිට් කියන එක. ආන්තික ප්‍රතිලාබය සම්බන්ධ වෙන්නේ පාරිභෝගිකඇත්ත එක්ක. පාරිභෝගක තීනත්තෙක්ක ඔයාලා අපපිගේ බාන්්ඩ ගන්නගෙනග තීරණත් එක්ක. බාණ්ඩ ගැනුම්කරුවේ බාන්්ඩ ගන්නේ. එයාට ඒකෙ ප්‍රතිලාබයක් ලැබෙනවනම් විතරයි ඒ බාණ්ඩය පරිභෝජනය කලාට පස්සේ සතුටක් බින්දනයක් ලැබෙනවනම් විිතර නැත්තම් බාණ්ඩමිද ගන්නන්නේ නෑ ඒව උදාහරන මතකයිනේවා කියපුවා ඒ පෙනු න්නැතුනට ඔලුවට ගන්න හොදේ එතකොට බාණ්ඩ ඒ එකකයක් පරිභෝජනය කලාම ලැබෙන ප්‍රතිලාබේයට කියන්නේ ආම්තික ප්‍රතිලාබේ කියලා ආන්තික ප්‍රතිලාබය සම්බන්ධ කළ ඳන වක්්‍රේඩ කියන්නේ ආන්තික ප්‍රතිලාබ වක්්‍රයේ කියලා ආන්තික ප්‍රතිලාබ වක්්‍රේ හැඩය ඉහල ඉඳල පහල බහිනවා හොඳේ ඒක තවයිස්රට ඇන්න කොහමදග කියලත් මාං කිව බෝඩ්ඩ පෙනුන තික විතර යාට තියෙන්න්නේ ආන්තික පිරිබෑය පිරිවෑ ගැන බාණ්ඩ එකකයා බා්ඩයක් හදන්න යන වියදම බා්ඩයක් හදන්න වියදම ඒ කදාළවෙෙන නිස්්පාදකයක් එතකොට බාණ්ඩ ඒකක එකක් හදන්න යන වියදමට කියන්න ආන්තික පිරිවය නිෂ්පාදනය වැඩි කරන්න වැඩි කරන්න ආන්තික පිරිවය වැඩි වෙනවා නිස්්පාදනය වැඩි කරන්න වැඩි කරන්න ආන්තික පිරිවය වැඩි වෙන ඩි වෙනවා පාණ්ඩ ඒකය හදන්න වියද වැඩි වෙන ආන්තික පිරිව්‍යෑවාක්‍රියය පහල ඉඳලා ඉහලට යනු හරිද එතකොට මෙන්න මේ වෙලාවේ මෙන්න මෙතන මෙන්න මෙතන කිව් නෝට් කියන එක ප්‍රමාණය ගන්නක මෙන්න මෙතන විශේෂත්වයක් තියෙනවා බලන්න ආන්තිික ප්‍රතිලාබයි ආන්තික පිරිවයයි දෙක සමානයිදි මෙ මෙතෙන්දි ආන්තික ප්‍රතිලාභයයි ආන්තික පිරිවෑ දෙක සමානයි ඒ කියයන නිෂ්පාදකයාගේ පිරිවයයි පාරිභෝගිකයාට යන්න ලැබෙන ප්‍රතිලාබයයි දෙක සමානයි මේ දෙන්නගේම අරමුණු දෙක සමාන වෙන අවස්ථාව මෙන්න මෙතන තමයිපුතේ අපි කතා කරන්නේ සම්පත් බෙදාහැරීමේ කාරක්ෂමතාව කියලා කොටම කලින් මෙන්න මේ කැඳගන්න කකො චුට්ට ඔයාලගේ ම ප්‍රස්ථාර කොල යක්න මේ නිකම් වක්්‍ර දෙකක් කැඳගණ්ඩකෝ සම්පත් බෙදයා මේ කාරක්ෂමතාවේගෙන මාතෘකාව යටතේ වක්්‍ර දෙේ ඇඳගන්න කොය ප අක්ෂ දෙක නම් කරලා ඩක්ගාලා දෙක නම් කරලා ගන්න කොටක්ගාල ඉක්මල්ට ඇඳ ගන්න ඇදගෙන චට්ට එකක් දාන්න කොමට ටක්ග body. හරිපුතය මංගෝකයේ මේක පොට එෙක් ගහල දා ඇති මේකේ බෝඩ්ඩගේ එක බල ඇඳගන්න මේ චුට්ටක් මංගතන ඇද පොඩි හදීසි වැඩක් යෙදුන්න මට එනසාපුතේ චෝට්ටක් අපි වේ මට විාඩ මති වර ගන්නඩ වෙලාවා මාදී අපි තම එක දවසකදි මේ කොක්කොමටි කවරමු තා පාඩම තේරුන්නෑ මට හදීසි වැඩක් යෙදුන්න එනිසාම පාඩම මෙතනින් අතර කරනවා ඒත් අදි අටහමාර කර මේ ගවර කරන්න අමාරුම ගොඩක් විස්ත්‍ර කරන නිසා. හරිපු ඒනම්ම පලන්න බාඩමත පන්තිය මෙතෙ නතරනවා තාමත්වාට පාඩම තේරුන්ෑයග ෙත පොලිවිතියා ගන්න හොදේ අපි ළඟදසේටි කතා කරම වෙන හමෝටම ආයිබෝන්.